අයිබෝන් Apple Kade නුවන් අදත් ආව ඔබත් එක්ක කතා වහකට මම හැමදාම කියන වගේ මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි නම් subscribe කරලා ළඟම තියෙන bell එකත් all දාලා තියාගන්න මම video එක දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන් ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න අපේ කතාවට මෙහෙම ගියොත් එහෙම අද ලංකාවේ පාලනය කරන මේ එක්තරා පවුලක්නේ එතකොට මේ පවුල මේ රටට සුදුසු නෑ මේ රටේ ගත්ත ආර්ථික න්‍යායයන් සමාජ න්‍යායයන් දේශපාලන න්‍යායයන් සියලුම දේවල් ෆේල් කියලා වෙලා අද රටේ ජනතාව පසක් කරලා තියෙනවා. ඒකෝර ඒ පසක් කරලා තියෙන ජනතාව අද ඇවිල්ලා කියනවා මේ රාජපක්ෂ හොරුන්ට යන්න කියලා. ඒකෝර ඒ තුල ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යයි. ඒකෝර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ රාජපක්ෂ પરම්පරාවම යන්න කියලා වෙලා මිනිස්සු පාට වැහලා කියනවා. පලයල්ල ගෙදර පලයල්ල කියන එක තමයි කියන්නේ. එතකොට මේ කියන දේවත් අඩුම ගානේ තේරුම් ගන්න බැරුව මේ ඉන්න දැන් පාට බැහැලා ඉන්න අහිංස කොල්ලු කෙල්ලෝ සියලු ජනතාවගේ ලේ පිපාසිත පාලකයන් වශයෙන් අද කියනවා ඔවුන් අද කියන්නේ මොකද්ද මේ කියන දේවල් කනකට ගන්න නැතුව කියනවා මම යන්නේ නැහැ දේශපාලනයෙන් මම අගමැතිකමෙන් අයින් වෙන්නේ නැහැ මම ජනාධිපතිකමෙන් අයින් වෙන්නේ නැහැ කියලා උද්දච්ච විදියට මේ ලේ පිපාසිතයන් දෙන්න කියන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මේ කියන එකේ තේරුම දවසින් දවස මේ උද්ඝෝෂණ මාලාව වැඩි වෙනවා මිසක් අර ගෝල් පේස් එකේ ඉන්න තරුණ තරුණියන්ට ඒ වගේම මේ උද්ඝෝෂණය කරන සියලුම ජනතාවට දෙන තව උත්තේජනයක් නේ තොපිල මරාගනින්න තොපිල මේ රටෙන් තුත වෙලා පලයල්ල අපි නමුත් මේ රටේ මේ බලය අල්ලගෙන මේ විදිහට ඉන්නෝ උඹලා මරනෝ කියන තැනනේ ඉන්නේ. එතනින් එහාට දෙයක් නැහැනේ. නැත්තම් මේ රටට අපි කියන්නේ දැන් අද සබන් කෑල්ලක් ගන්න නැහැ. හරිද? අද සබන් කෑල්ලක් ගන්න නැතු ඉන්නකොට ඒ කියන්නේ අවමයනේ මේ සබන් කෑල්ලක් කියලා. එතකොට දේශපාලන වශයෙන් මේ ගත තීරණවල ප්‍රතිඵලනේ අද සබන් කෑල්ලක් නැහැ. පොඩි දරුවන්ට බෙහෙත් ටික නැහැ හොස්පිටල් එකේ. එතකොට මහා ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට බෙහෙත් ටික නැතුව ඊට පස්සේ කිරි ටික නැතුව තෙල් ටික නැතුව ඊට පස්සේ පොහොර ටික නැතුව මේ රට මේ තරමන ව්‍යසනයක් පත් වෙලා තියෙද්දි මේ දෙන්න මේ විදිහටම බලය අල්ලගෙන ඉන්න පොරකන්නේ මොකටද? එතකොට ලෝකේ දැන් අපි ජීවත් වෙන නිසා අපි දන්නවා ලෝකේ ඉන්න නායකයන් ඇත්තටම ඒ රටවල් වලට ආදරය කරපු නිසා ඒ රටවල් අද මේ තත්ත්වයට තියෙනවා. එතකොට මේ රටේ නායකයන් මේ 74ක් පාලනය කරපු කට්ටියගේ අදූරදර්ශී නායකත්වය නිසා නේද මේ රට මේ දවසින් දවස මේ තැනටපත් උනේ. එතකොට ඒ පත් වෙච්ච මේ තැනට රට ගෙනාපු නායකයන් හරි නෑ කියලා වෙල කියන්නම අන්න ඕක තමයි එකම උදාහරණ. මොකද අපි නැත්තම් ඇත්තටම දැන් අපිට කියන්න දෙයක් නෑනේ මේ මිනිස්සු මේ රටට ඇත්තටම ආදරය කරා නම් මේ රට හරි විදියට පාලනය කරන්න දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් සියලුම අංශවලින් මේ රට ආර්ථික වශයෙන් ඇත්තටම හරි විදියට පාලනය කරා නම් එහෙම මේ රටට මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ කියලා අපි කියනවා. ඒක නිසා තමයි කියන්නේ ලෝකේ ඉන්න නායකයන්ට චීනෙට හෝ වේවා ඇමරිකාවට හෝ වේවා ඉන්දියාවට හෝ වේවා අනිකුත් රටවල් වලට බයින්න එපා කියලා කියන්නේ ඇත්තටම ඒ රටවල් වල නායකයෝ ඒ රටට ආදරේකමට කොහෙර රටකට ගහලා හරි ඒ රටට තමයි සම්පූර්ණම ධනය හොරාගෙන ආවේ. එතකොට අපේ රටේ මිනිස්සු අපේ රටේ ධනය පිටරටවල ලහංගලිවල අපේ රට කාට හරි විකුණලිවල උන්කරදී අර නායකයෝන්ගේ මේ නායකයෝන්ගේ වෙනස මෙන්න මේක වෙලා තියෙන්නේ. මේ නායකයෝකටදී අර විදියට නැතුව අපේ රටේ ධනය කාට හරි විකුණලිවල උන් ගිහිල්ලිවල ලෝකේ හොරා කාපු ධනය කොහේ හරි හැංගුවා. ඉතින් ඒක නිසා තමයි මේ වෙලාව මේ රට මේ තැනට පත් වෙලා තියෙන්නේ. දැන් අද මහින්ද රාජපක්ෂ කොච්චර බලයට කෑදර නායකයෙක්ද කියලා කියනවා නම් එහෙම අද බිම් මට්ටමේ ඉන්න සමාජිකයෝ කොළඹට ගෙන්නවලි වල අහනව මම යන්නද කියලා. එතකොට ඒ ඉන්න එවුන්ටත් ඇත්තටම මොලයක් කලදක් තියෙනම් මේ මහ පොළොව තේරුම් ගන්න පුළුවන් නම් දේශපාලනේ ඔවුන් කියන්න ඕනේ මේ වෙලාවේ ඇත්තටම කරන්න ඕනේ ජනාධිපති අගමැති ඉල්ලා අස්වෙන්න ඕනේ අස්සලි වල මේක රට කරන්න පුළුවන් මිනිහෙක් කවුරු හරි ගෑන්ලි වල මේ තැන්ට පත් කරලි වල මේ ඇති වෙලා තියෙන தත්ත්වය දේශපාලන தත්ත්වය ආර්ථික தත්ත්වය මේ සමාජීය தත්ත්වය පාලනය කරන්න නම් ඔබලා අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියන එක කියන්නේ නැතු උණුත් ඇවිල්ලිවල හොරකම් වංචාව දූෂණයට කැමතිය උන් ටික ඇවිල්ලිවල කියනෝ යන්න එපා උඹලා ගියොත් එහෙම අපටත් හොරා ගන්න විදියක් නැහැ කියන තැන තමයි දැන් ඕක වෙන්නේ. ඒක නිසා මම ඇත්තටම සමහර දේශපාලඥයන්ට කතා කරාට පස්සේ උන් කියනවා ඇත්තටම මේ වෙලාවේ ගිහිල්ලා හරියන්නේ නැහැ මේකයි කියලා. ඒ කියන්නේ හොරකම් වංචාව උන්ගේ ළඟත් තියෙනවා. මොකද උණුත් හොරකමට වංචාවට මුල් බහගත්තේ උන්නේ. ඒක නිසා තමයි මේක අතාරින්න කැමති නැත්තේ. ඒක නිසා දැන් මේ ලේ පිපාසිතයන්ට
මම කියනවා මෙතනින් එහාට මේක තීව්‍ර වෙනවා මේක කාටවත් නවත්තන්න බෑ හෙට වෙනකොට මුළු රටේම දැන් උද්ඝෝෂණ මාලාවක් වෙනවා ඊට පස්සේ මේ පළවෙනිද දෙවෙනිද වෙනකොට රටේ මුළු රටම හර්තාල් වලට යන්න හදනවා එතකොට මේ පාලකයන්ට පාලනය කරගන්න පුළුවන් වෙයිද මේ මේ එන ව්‍යසනේ කොයිතරම් තැනකට යනවද කියලා කියන්නේ එතකොට ඒකට තමයි මේ රට කොයිතරම් ව්‍යසනයකට යනවද කියලා කියන උදාහරණ එන්නේ දැන් හෙටා නිද්ද වෙනකොට මුළු රටම මුළු රාජ්‍ය රාජ්‍ය තන්ත්‍රයේම උද්ඝෝෂණ මාලාවකට ගියොත් එහෙම මොන වගේ තත්ත්වයක් උදා වෙනවද එතකොට මුළු ව්‍යාපාරික වළල්ලම වහලා කඩවල් වහලිවල හර්තාලයකට ගියොත් එහෙම මොන වගේ තැනකට මේ රට යනවද එතකොට උබලට ඕතරම් බලය පෙරේතකමක් තියෙනව නම් ඇයි මේ රටේ මේ ඉන්න මිනිස්සුන්ගේ බලයට ආවේ මේ මිනිස්සුන්ගේ කරමතින්නේ එතකොට ඒ මිනිස්සුන්ගේ ලේ දැකලා මේ තරම් සතුටක් ලබන්න පුළුවන් නම් උඹල පාලකයෝද උඹල ඇත්තටම ජනතාවට ආදරේ මිනිස්සුද කියලා තමයි අපට අහන්න තියෙන්නේ ඒක නිසා මෙතනින් එහාට මේ රට අනිවාර්යම ලේ විලක් වෙන එක නවත්තන්න හම්බෙන්නේ නැහැ ඒක නිසා ඕ රාජපක්ෂ හොරු ටික රාජපක්ෂ හොරුන්ට කත්තදිනේ උන් ටික මේ රටේ මේ ඇති වෙන හැම සෑම මිනිහෙක්ගේම සෑම මිනිහෙක්ගේ හැලෙන ලේ බිඳක් ගානේ හැලෙන දාඩිය බිඳක් ගානේ මේවට වග කියන්න ඕනේ රාජපක්ෂ හොරුයි ඕ අද ගිහිල්ලිවලා අද රාජපක්ෂ හොරුන්ට යන්න එපා කියලා කත් ඇදපු ඔවුනුයි ඒ වගේම මේ රාජපක්ෂ වරු තියාගන්න ඕන කියලා කවුරු හරි දෝෂාභියෝගයට හෝ ඕ ගේන සෑම එකකටම විරුද්ධ අසං කරනවා නම් උන් වග කියන්න ඕනේ මේ රටේ සෑම හැලෙන ලේ බිඳකටම ඒක නිසා අපි බලමු එතනින් එහාට උඹලට ඕ අල්ලගෙන ඉන්න පුළුවන් කියන ඕ බලය අල්ලගෙන ඉන්න පුළුවන් වේද කියලා හෙට අනිද්ද වෙනකොට කාටවත් නවත්තන්න බැරි ජාතික නැගිටීමක් වෙනව අනිවාර්යම උඹලා යෝ කියන 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 වචනය පාස මේ රටේ මිනිස්සුන්ගේ නැගිටීම කාටවත් නවත්තන්න බැහැ මොකද මිනිසුන්ට තේරෙනවා දැන් ඇත්තටම මේ රට මේ තත්ත්වයට ගෙනාවෙම උඹලයි ඕ හොරා කාපු ධනය මේ රටින් පිට වෙච්ච නිසා කියලා දැන් මිනිසුන්ට තේරෙනවා ඒක නිසා තමයි ඒ දවස්වල වගේ මිනිස්සු කියලා ඉන්නේ නැහැ අනේ අපි හම්බ කරගෙන කනෝ අපි ඒක නිසා අපට ප්‍රශ්නයක් නැහැ දේශපාලනේ අපට වැඩක් නැහැ කියලා ඉන්නේ නැහැ මොකද දැන් මිනිසුන්ට තේරලා තියෙනවා ගෙදර දොර ගාවටම ඇවිල්ලා තියෙනවා මේ ආර්ථික ව්‍යසනය ඒක නිසා තමයි අපි කියන්නේ දැන් ඩොලර් එක අද ගත්තොත් එහෙම කීයකට ගිහිල්ලාද දැන් දේන තත්ත්වය ඇත්තට මම ඩොලර් එකත් එක්ක ගනුදෙනු කරන්න නිසා මම දන්නේ නැහැ නමුත් ඒ දවස්වල යූරෝ එක දාම්මට පස්සේ අද යූරෝ එක දැම්මොත් එහෙම ඊට වඩා උද්දමනය වැඩි වෙලා රුපියල් 60000කින් කරපු දේ අද 88800ක් වෙලා. එතකොට 28800කින් ඒ උද්දමනය වැඩි වෙලා. ඒ උද්දමනය වැඩි වෙලා කියලා කියන්නේ මේ යූරෝ එකට ගන්න තියෙන මුදල නෙවෙයිනේ වැඩි වෙලා තියෙන. රටේ උද්දමනය වැඩි වෙලා ඒ 60000කින් කරන්න තියෙන දේ 88000කින් කරන්න වෙලා. එතකොට 28000කින් තව වැඩි වෙලා. ඕක මොනතරම් අපරාධයක්ද ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන්ද අපේ රට මේ විදිහට හැමදාම පල්ලැහැඩ යනවා ඒක නිසා මම රටේ ඉන්න ජනතාවට කියන මේ වෙලාවේ හිතන්න එපා දේශපාලන වශයෙන් ඉන්න එපා මුන් එකෙක්වත් අපේ රටට ආදරේ නැහැ ඒක නිසා තමයි මේ කියන්නේ මේ දේශපාලන වලල්ලේ 74ක් කරපු කිසි එකෙක් අපේ රටට ආදරේ කළේ නැහැ උන් බලයට විතරයි ආදරේ කළේ තියෙන බලයත් ඉල්ලන්නෙම උන් හොරා කන්න මංකොල්ල කන්න මේ රට තවත් අරාජී කරන්න විතරයි. ඒක නිසා තමයි අපි කියන්නේ මේ දේශපාලන වෙනස් වීම අපි නවත්තමු. රටේ හරි සිස්ටම් චේන්ජ් එකකට යන්න නම් මුන් ඔමෝයේ 74ක් කරපු උන් නැතුව හරි තුන්වෙනි බලවේගයකට මේ රට දෙන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. ඒක නිසා මේ දැන් මෙච්චර කාලයක් අපි කරපු දේශපාලන චේන්ජ් නවත්තලා හරි සිස්ටම් චේන්ජ් එකකට යන්න නම් මුන් 74ක් කරපු මේ මෛත්‍රීලා මේ මහින්දලා මේ රනිල්ලා මේ සජිත්ලා මේ ඔක්කොම කරන්නේ බොරුව. මේ ඔක්කොම කරන්නේ බොරුව. ඒක නිසා අනිත් එක තමයි ජනතා විමුක්ති පෙරමුණටත් කියනවා මේ වෙලාවේ රටේ බුද්ධිමත්ව ඉන්නවනම් මේ රටට ආදරය කරන මේ පිරිසක් ඉන්නවනම් ඔබලත් පොඩ්ඩිටක් ආපස්සට ගන්න කකුල අරගෙන වෙල්ලා මේ මම තමයි පොර කියලා ලිහිතාගෙන හිටපු බැසිල්ලටත් ගෝඨාභයලටත් මහින්දලටත් කරන්න බැරි වුණා නම් එහෙම ඒක නිසා තමන් තමයි පොර කියලා හිතාගෙන ඉන්නවනම් එතන ඉන්නේ නැතුව අඩියක් පස්සට අරගෙන වෙල්ලා මේ රටේ ඉන්න බුද්ධිමත්ව සියලුම දෙනා එක්කව කරගන්න අපේ ළඟට ඇවිල්ලා අපිම කතා කරන්න ඕනේ අපිම තමයි පොරවල් අපේ ළඟට ආවොත් විතරයි අපි පිළිගන්නේ කියලා නැතුව මේ රට හදන්න පුළුවන් සියලුම බලවේග එක තැනකට එක්කව කල්ලි වෙල්ලා ජනතා විමුක්ති පෙරමුණට මේ වෙලාවේ බලයක් ගොඩනැගිලා තියෙනවා ඒ බලය හරි විදියට මේ රටේ දිශානතිය වෙනස් කරන්න මේ සිස්ටම් චේන්ජ් එක වෙනස් කරන්න උපයෝගී කරගන්න කෙන ඉල්ලීම කරන ගමන් අදට ඇපල් කඩේ නුවණ ගිහිල්ලෙන්නම්
මේ වගේ ආයිත් වීඩියෝ එකකින් හමු වෙමින් බලාපොරොත්තු වෙන එන සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ රටේ ලේ වැගිරීම නවත්තනනම් රාජපක්ෂ හොරු ටික පන්නන්න ඕනේ. ඒක නිසා දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මේ ඔලුගෙඩි ටිකට යුතුයකමක් තියෙනවා. මේ වෙලාවේ උඹලා ගමට එන්න එපා. අනිවාර්යෙන්ම උඹලට ගහනවා. ඇමතිකම් මන්ත්‍රීකම් ගන්නේ උන්ට සියලුම දෙනාට ෂොට් එක හම්බෙනවා. ඒක නිසා ඒ දේශපාලන වශයෙන් ෂොට් එක හම්බෙන්න ඉස්සෙල්ලා ගෙවල් වල ඉන්න දරුවොන්ට ඕ ඉන්නේ උන්ට සාමාන්‍ය විදිහට පාර බැහැලා යන්න නම් උඹලා අනිවාර්යයෙන්ම මේ වෙලාවේ මේ මහින්ද හොරු මේ රාජපක්ෂ හොරු ටික පන්නන්න උඹලා අනිවාර්යයෙන්ම ක්‍රියා කරන්න ඕන කියලා කියන ඉල්ලීම කරන ගමන් අදට ගිහිල්ලා එන්න ඇපල් කඩේ නුවණ.